හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රණී හිරුනිකා ප්‍රේමචන්ද්‍රට කොළඹ මහාධිකරණයේ විසින් බරපතල වැඩ සහිත වසර තුනක සිරදඬුවම් හා දඩ නියම කළේ පසුගිය 28 වනදායි. ඒ දෙමඩුගොඩ ප්‍රදේශයේ වෙළඳසැලක සේවය කළ තරුණයෙකු පැහැරගෙන ගොස් අයුතු ලෙස සිරකර තබා ගැනීමේ චෝදනාව සම්බන්ධයෙනුයි. දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරනු ලැබුවා. ඒ අනුව විත්තිකාර හිරුනිකා ප්‍රේමචන්ද්‍ර චෝදනා 18කට වරදකාරී කෙරෙනු අතර එම එක්ෙක් චෝදනාවට රුපියල් 20,000 බැගින් දඩ නියම කරන බවත් විනිසුරුවරයා එහිදී නියෝග කළා. එම දඩ මුදල් ගෙවීම පැහැර හරිනු ලැබුව හොත් එක් චෝදනාවකට මාස 6 බැගින් සිරදඬුවම් නියම කරන බවත් නියෝගයේ සඳහන් වුණා. 2015 වසරේ දෙසැම්බර් මාස 21 වනදා දෙමඩුගොඩ ප්‍රදේශයේ වෙළඳසැලක සේවය කළ අමිල ප්‍රියංක නැමැති තරුණයෙකු කළු පැහැති ඩිෆෙන්ඩර් රථයකින් පැහැරගෙන ගොස් අයුතු ලෙස සිරකර තබා පහර දී තුවාල සිදු කිරීම ඇතුළු චෝදනා යටතේ හිරුනිකා ප්‍රේමචන්ද්‍රට එරෙහිව නීතිපතිවරයා විසිනුයි මෙම නඩුව ගොනු කර තිබුණේ. මේ අතර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රණී හිරුනිකා ප්‍රේමචන්ද්‍ර අද අභියාචනයක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ තමන්ට නියම වී ඇති වසර තුනක සිරදඬුවමින් තමන්ව නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලමිඩුයි. මෙම අභියාචනා පෙත්සම අභියාචනාධිකරණයේ වෙත යොමු කිරීම සඳහා කොළඹ මහාධිකරණයට බහර දී තිබෙනවා. එම තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කර ඇති නිසා තමන්ව අපමත මුදාහරින ලෙසයි හිරුනිකා ප්‍රේමචන්ද්‍ර කොළඹ මහාධිකරණය හමුවේ ඉල්ලීමක් කර ඇත්තේ. එම ඉල්ලීම මේ මාස 4 වනදා කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා ඉදිරියේ සලකා බැලීමටද නියමිතයි. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.